ආයිබෝන් අද මම ඔයාලට ගෙනහලා තියෙන මාළු සරුංගලයක් හදාගන්න විදිය. අපේ වීඩියෝ හොඳ නම් subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම මේ වගේ වීඩියෝ යාළුවන්ට බලන්න share කරන්න, like කරන්න, comment කරන්න. මම සරුංගලේ කියලා Facebook group එකක් හැදුවා. ඔයාලට තියෙන ප්‍රශ්න කැමති නම් ඒකට join වෙලා කතා කරන්න එකතු වෙන්න. මම link එක description එකේ දාලා තියන්නම්. කැමති නම් එකතු වෙන්න. එහෙනම් අපි intro එකට ගිහින් video එකට යමු. හොඳයි යාළුවනේ අපේ මාළු සරුංගලේ හදාගන්න අපිට සෙන්ටිමීටර 95ක යාටක් තමයි මරන් තියෙන්නේ. මේක ඉහාට උඩ කොටස නැමෙනවා. යට කොටස ඉච්චර නැමෙන්නේ. මේ විදිහට මම රැහගෙන තියෙන්නේ. මේ විදිහට ඔයාලට රැහගන්න. එතකොට සරුංගලයයි බුරි ගහනවා, පැත්තට යනවා. ඒ වගේ ප්‍රශ්න ඉන්නේ නැහැ. හොඳයි යාළුවනේ මේ තියෙන්නේ අපේ අත්බඹේ. අත්බඹේ සෙන්ටිමීටර 60ක් දිගයි. මේකේ මම අරගෙන තියෙන්නේ දෙපැත්ත නැමෙනවා. මැද නැමෙන්නේ නැති වෙන්න රැහගෙන තියෙන්නේ. මැද ටිකක් මහතට දෙපැත්තට යන්න යන්න හීනියට රැගෙන තියෙන්නේ. හොඳයි මේ අපේ යට වරල් වලට ගන්න අත්අඩු දෙක. මේ දෙකත් එක පැත්තක් නැවෙන්නත් යට යටට ගන්න පැත්ත නැමෙන්නත් අනිත් පැත්ත නැමෙන්නේ නැති වෙන්නත් තමයි මම රැගෙන තියෙන්නේ. හොඳයි දැන් අපිට තියෙන අපේ අත්බවේ බැලන්ස් කරගන්න තමයි. ඒකට වැඩි දෙයක් නැහැ. අපි සෙන්ටිමීටර 60ක අත්බඹයක් නේ අරන් තියෙන්නේ. සෙන්ටිමීටර ගාන ඉදිකත්තර දාලා හරි මැදින් ගැට ගහගන්න. ඔයාලා හරියට රැහගෙන තියනවා නම් මොකුත් කරන්න දෙයක් නැහැ. හරියට බැලන්ස් වෙලා තියෙනව නැත්තම් ගොඩාක් නැමෙන පැත්ත පොඩ්ඩක් පිහින් රැහගන්න. එතකොට සාමාන්‍ය ගානට බැලන්ස් කරගන්න පුළුවන්. මගේ නම් මේක බැලන්ස් වෙනවා ගානට මම හරියටම රැහගෙන තියෙන හින්දා. හරි දැන් අපිට තියෙන්නේ අපි ඉහාටෙන් අත්පම්බේ ගැට ගහගන්න තමයි. ගැට ගහගන්න කලින් අපිට ඉහාටේ පොඩි වැඩක් කරගන්න තියෙනවා. අපි ඉහාටේ සෙන්ටිමීටර 60ක් උඩට අරගෙන වැඩි ගැඹුරට යන්න නැති වෙන්න පොඩියට වතුරු කෑල්ලක් රැහගන්න ඕනේ ඉහාටේ උඩ පැත්තට වෙන්න. ඒ රැහගන්නේ මොකටද දන්නවද? ඉහා අපේ අත්බඹේ ඒක ඇතුළට දාලා හරියට හිර කරගෙන ගැට ගහගන්න ඕනේ හින්දා. එහෙම කපාගෙන මේ විදිහට තද කර තදට ගැට ගහගන්න ඒක ඇතුළට දාලා අපි එහෙනම් ගැට ගහගත්තට පස්සේ මේ විදිය බලමු. හරි යාළුවනේ මේ තියෙන්නේ මම එහෙම විදියට අත්බඹේ තියලා ගැට ගහගත්ත කොටස. දැන් තියෙන්නේ අපිට යට කොටස ගැට ගහගන්න මේ විදියට තදින් නූල් කෑල්ලක් ගැට ගහගෙන ඒ නූල් කෑල්ලේ දිග සෙන්ටිමීටර 50ක් ඒ නූල් කෑල්ල සෙන්ටිමීටර 50ක් දිගට අරගෙන අපේ ඉහාට යට පැත්තෙන් සෙන්ටිමීටර 7ක් උඩට අරගෙන ඒ සෙන්ටිමීටර 50 නූල් කෑල්ල ගැට ගහගන්න. එහෙම සෙන්ටිමීටර 7ක් ඉඩ තියන්නේ මොකද? අපේ යටින් ගැට ගන්න වරලේ ප්‍රශ්නයක් වෙලා වරල කැඩුනොත් අපිට ඒ වරල කොටස නැතුව නිකන් සරුංගලයක් විදියට සෙන්ටිමීටර 7 යාටු කෑල්ල අයින් කරලා නිකන් සරුංගලයක් විදියට නැවත භාවිතයට ගන්න පුළුවන් හින්දා තමයි මම මේ විදියට සෙන්ටිමීටර 7ක් ඉඩ තියන්නේ. හරි දැන් මේ තියෙන්නේ අපි යට කොටස ගැට ගහගෙන අපි යාටත් පොඩ්ඩක් මදි වගේ ඒකටත් පොඩ්ඩක් යාටු කෑල්ලක් ගැට ගහ ගන්න ඕනි. අපිට දැන් තියෙන්නේ අපේ වරල් දෙකට අදාළ අත්පම දෙක ගැට ගහ ගන්න. ඉස්සෙල්ලාම අර සෙන්ටිමීටර 7ක් ඉඩ තියපු තැනින් පොඩි කට්ටයක් අපි කපලා අයින් කර ගන්න ඕනි. අපි අත්පම දෙක ගැට ගහ ගන්න පුළුවන් වෙන්න දෙපැත්තෙම. ඊට පස්සේ තියලා ගැට ගහ ගන්න තියෙන්නේ. අපි එහෙනම් ගැට ගහගත්තට පස්සේ එන විදිය බලමු. හරි යාළුවනේ දැන් තියෙන්නේ මේ මම මේ විදිහට ගැට ගහගත්ත අත්පම දෙක. දැන් අපිට තියෙන්නේ යට වරල හදා ගන්න තමයි. ඉස්සල්ලාම අපි නූල් කෑල්ලක් අරගෙන මෙතනින් ගැට ගහ ගන්න ඕනේ. තදට ගැට ගහගෙන ඔයාලට කැමති විදිහකට ඒක උඩ අත්බඹේ ගාවින් ගැට ගහ ගන්න. මම දිග ප්‍රමාණයක් කියන්නේ නැත්තේ මොකද වරලි හැඩේ වෙනස් වෙන අදින නූල් අනුව තමයි. ඔයාලට පොඩි වරලක් ඕන නම් ඒ විදිහට අදා ගන්න. ඇදලා බලන්න හරියන විදිහට දෙපැත්තම ගැට ගහ ගන්න. අපි එහෙනම් දෙපැත්තම ගැට ගහ ගත්තට පස්සේ බලමු කොහොමද එන්නේ කියලා. හරි දැන් මේ තියෙන්නේ අපි යට වරල ගැට ගහගෙන. දැන් අපිට තියෙන්නේ අපේ උඩ කොටස ගැට ගහ ගන්න ඔළුව හරිය. ඔළුව හරිය තමයි සරුංගලක වැදගත්ම ටික වෙන්නේ. යට ටිකේ පොඩි හරි වැරද්දක් තියෙනවා නම්
ඒ ඇලින් ගතියක් එනවනම් ඒක හදාගන්න පුළුවන් උඩ කොටසින් තමයි. අපි ඉස්සල්ලාම සෙන්ටිමීටර 14ක් අත්බඹේ ඉඳන් උඩට අරගෙන නූල් කැල්ලක් ගැට ගහ ගන්න ඕනි. ගැට ගහගෙන ඒක ඉහාට සෙන්ටිමීටර 20ක් උඩට අරගෙන ඒක ගැට ගහ ගන්න ඕනි. ඒ විදිහට දෙපැත්තම ගැට ගහ ගන්න ඕනි. ඔයාලට එක පැත්තක් ගැට ගහගත්තට පස්සේ අනිත් පැත්තේ පොඩ්ඩක් අඩුවට වගේ තියෙයි. අඩුවට තියෙනවා නම් ඒ ටික අනිවාර්යෙන් ඇදලා අනිත් පැත්තෙන් හොඳට අත්පඹේ යට කොටස ඇදලා හොඳට ගැට ගහ ගන්න. නැත්තම් ඔය පැත්තට නැඹිලා සරුංගලේ යන්නේ ඔය ප්‍රශ්නේ හින්දා තමයි. ඒක හරියට ගැට ගහ ගන්න. එහෙනම් අපි ගැට ගහගත්තට පස්සේ ඉන්නේ කොහොමද කියලා බලමු. හරි, මේ තියෙන්නේ අපි විදියට සීරම ගැට ගහගෙන අවසන් වෙච්ච සරුංගලේ. දැන් අපිට තියෙන අමතර නූල් කෑලි ටික ගැට ගහ ගන්න තමයි. මම අමතර නූල් කෑලි ඉහාටයි ගැට ගහගෙන වෙනම වීඩියෝ කෑල්ලක් දාන්නම්. මේකේ සරුංගලේ සයිස් එකත් එක්ක ඒවා කරාට පේන්නේ නැති හින්දා. හරි, මේ තියෙන්නේ අපි ඉහාටත් ගැට ගහගෙන අමතර නූලුත් ගැට ගහගෙන තියෙන සරුංගලේ. ඔයාලට පේනවද දන්නේ? අපිට දැන් තියෙන අලව ගන්න. අපි අලෝන ටිකෙන් නම් අලෝන ටිකේදී නම් මම කතා කරන්නේ. ඔහේ දිගටම වීඩියෝ එක ප්ලේ වේ, කැමති නම් බලාගෙන ඉන්න. අපි මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ස්තුතියි බලවත්. Oh!